බ්‍රල් ක්‍රීම්. දැන් ඊයේ අපූරු සිද්ධියක් වෙනවා පිටකොටු දිහාව. අර රණවිරුවන්ගේ ඒ අයට සැලතුම් හදලා මෙහෙම හිත සාකච්ඡා කරනවා කියලා ඔබතුමා එන. පස්වරු යනවා අගමැති අපේක්ෂකයා ඊළඟාන. ඕගොල්ලෝ කතා කරනවා මෙහෙම දෙන්නම් සමාවෙන්න. ඊළඟ ආණ්ඩුව කියන්නේ මේ අනිත් පැත්තේ. නම කියන්න බය නැතුව මහින්ද රාජපක්ෂ මැතිතුමා. හොඳයි සර්. අපි යන්න කියලා අපු කුටි ගහලා පිටව ගියා. මොකද්ද මේ දෙවිදිහකට ක්‍රියාත්මක වෙන්නේ? ඔබතුමා උත්තරේ දැනගෙන ප්‍රශ්න මගෙන් ඇහුවේ. ඔබතුමා දන්නවා මේ රටේ ඒ කරපු සාමකාමී වර්ජනය සහ මේ රටේ වර්ජන රැල්ලේ තාත්තා කවුද කියන එක තමයි අර ඊයේ දෙවෙනි පාරට ආපු එක්කලන්ගේ ඔප්පු වුණේ. ඔබතුමා කියන්නේ මේ හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා තමයි මේක මෙහෙයුවේ. මොලේ කලඳක්වත් තියෙන පුද්ගලිකුට ඒක තේරෙනවා. ආයේ මොනවටද පුළුපුණා? අගමැතිවරයා තෝරාගන්නේ මේ පුද්ගලයාට දෙනවා කියන ඒ දැනට ඒක හරියට කියන්නේ නැත්තේ ඇයි ඔබතුමා? මම දන්නවා ඔබතුමා අපේ ප්‍රතිවාදියාගෙන් ඔහොම ප්‍රශ්න අහන්න නෑ. එයා වෙනස් මම වෙනස්. පොඩ්ඩක් අහගන්න. මේක ජනාධිපතිවරණය. මේ ජනාධිපතිවරණය තුල අපි අගමැතිවරයෙක් තෝරන්නේ නෑනේ අලුතින්. අපි කැබිනට් මණ්ඩලයක් අලුතින් තෝරන්නේ නෑනේ. ඒකේ වෙනසක් නෑ. මං කිව්වනේ කෙලින්ම කොන්දේසි මොනවත් නැහැයි කියලා. ඉතින් බොරුවට ආපහු වහන්න එපා. මං දන්නවා ඔබතුමාගේ රස්සාව ඒ ප්‍රශ්නේ මත පදනම් වෙනවයි කියලා. නමුත් බය වෙන්න එපා. විරැකියා පෝලිමට ගියොත් මං රස්සාවක් දෙන්නම්. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. අපේ කිසිම සම්බන්ධයකුත් නැහැ. අපිට නඩු තීන්දුව හරහා ගෝඨාභය පරාද කරන්න අවශ්‍යතාවයක් නැහැ. ශ්‍රීලංකා රාජපක්ෂ මැතිනිය තරං කරලා එතුමියව අපි අන්ත පරාජයකට පත් කරාට සජිත් ප්‍රේමදාස මැතිතුමාට වටිනාකමක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට නම් ඕනේ ගෝඨාභයම තමයි. ජම්පරේ අඳිනවා නම් ගෝඨාභය රාජපක්ෂ විතරක් නෙමෙයි අපේ ආණ්ඩුව ඊටපු කට්ටියට ජම්පරේ අඳිය යුතුයි. අපි ඒක බලාපොරොත්තු වෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ. මොකද වරකබර දූෂණයට වංචාවට විරුද්ධව නැගීහිටින නායකයෙක් කෙනෙක් තමයි අපි එතුමාට අත උස්සවුවේ. අපි බැඳුම් කරු කුරු අදටත් තාමත් අල්ලලා නැහැ. අපි කියන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් බැඳුම් කරේ යම් කිසි වංචාවක් කොරකම දූෂණයක සම්බන්ධ විච පෙයාණ්ඩු ඊට පැමිතුරුගෙන ඔහුට දඬුවම් දිය යුතුයි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. නාවින්න මහතා පසුගියදා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් එක් වූ අතර ඊට දින කිහිපයකට පෙර ඒ මහතා සහභාගී වූ වැඩසටහනකදී ඇති වූ කතාබහක් මේ. මේ පැතරින්නේ නැවතත් ඥානීය පාලල එක්සත් ජාතිපක්ෂයට බැඳේවා. මැක්සිස් නම්බර් 1 ටයින් ශ්‍රී ලංකා.